සුබ දවසක් කියලා පිළිගන්නා ඔන්න සිව්හෙල සිව්හෙලටින් ගෙනෙන අලුත්ම වීඩියෝ එකකට මේකෙදි මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම අපි ලොස් නොවි මේ 1x bet ගේම් එකෙන් දවසට ගණක් හොයාගන්න කියන එක. එතකොට අපි මේකෙදි මම තෝරගන්නේ අද කැසිනෝ ගේම් එකක්, මගේ ලයිව් කැසිනෝ එකක්. මේක මං ඔයාලට කියලා දෙනවා මෙන්න මේ විදිහට කරොත් හැමදාම අපිට දහපු ගාණෙන් දහපු ගාණ වගේ දෙගුණයක් වෙනකොට අපි ගත්තා නම් ඒ හොඳට මැදි. මොකද මං හැමදාම කියනවා වගේ වැඩි දවසින් කෝටිපති වෙන්න හදන්න එපා. පුලුවන් කට්ටිය හැම ගහගන්න පුළුවන් මේ ක්‍රමයට ගහලා කරලා. එතකොට ඔයාලට පුළුවන් මේ ක්‍රමයට ගියොත් එහෙම මෙන්න මෙහෙම දවසින් කෝටිපතියෙක් වෙන්න උනත් පුළුවන්. මේ ක්‍රමේ අත්දැක බලන්න කට්ටිය කොහොමද කියලා සාර්ථකයි නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, තව කෙනෙකුට බලා ගන්න ෂෙයා කරන්න. එහෙනම් ඔන්න මම කියලා දෙන්න මෙතනින් මම යනවා. මේකේ තියෙනවානේ කොටස් හතරක් තියෙනවා මෙතන බෙදලා. ටය සිරෝ ගේම් කියන එක මම ඉස්සලාම දාගන්නවා. මේ ටය එකටයි සිරෝ ගේම් එකටයි බෙට් එක. දැන් මෙතනින් බලපුවම මේ විදිහට තමයි මේ නම්බර්ස් ටික පෙන්වන්නේ. මොකද ගේම් එකේ වදිනකොට දැන් තියෙනවා සාමාන්‍යයෙන් ටය එකටයි සිරෝ ගේම් එකටයි වැඩිපුර වදිනවා. එකක් දෙයක් ලොස් වුණාට අනිත් ඒ වගේ වදිනවා. එතකොට මම මේක දාගන්නේ මගේ කැපිටල් එක මේ 2000 තියෙන නිසා මම ඒකෙන් තමයි මේ පොඩි ගානක් දාගන්නේ. කඩේක කැපිටල් එක තියෙන විදිය බලලා 20000 තියෙනවා නම් ඔකට පුළුවන් මේකේ සාමාන්‍යයෙන් 200 ගන්න ට්‍රගේ බෙට් කරගන්න පුළුවන්. ඒක ලොකු ගානක් එකවර ගන්න පුළුවන්. ලක්ෂ දෙක තියෙනවා නම් මේ විදියට ඔකට තියෙන කැපිටල් එකට අනුව මේක බෙට් කරගන්න පුළුවන්. ඒක බලලා ඉවරලා දාගන්න. මේ විදිහට එකක් දැම්ම එක ලොස් වෙනවා. එතකොට මම මේක ලොස් එක කවර් කරන ක්‍රමයකට මම කියලා දෙන්න. හරි. එතනින් ගියා කරන එතනින් 360ක් ආවා. ඊළඟට පොඩි ගානක් තියෙන එක මම මෙහෙම දෙපැත්ත දෙකට දාගන්නවා. මොකද මේක පොඩ්ඩක් කවර් කරගන්න ඕන නිසා, ඉස්සල ලොස් ටික පොඩ්ඩක් අඩු කරගන්න ඕන නිසා තමයි මම මේ විදිහට දැම 100. මේකත් ලොස් වුණා. ඊට පස්සේ නැවතත් මම මේ විදිහට දාගන්නවා. මෙහෙම ටයස් එකටයි සිරෝ ගේම් එකට මෙහෙම දාගන්නවා. මේක මේසරෙන් මම මේක ඩබල් කරගන්නවා. හරි. අන්න එතනදි මට ආවා 1900 ගානක් ආවා මට මෙතනින්. මෙතනින් පොඩි ඔන්න චාන්ස් එකක් ආවා මට ඒ ගානින් දැන් ඔන්න උඩට යන්න. ඊට පස්සේ ආපහු දැන් හැම එකකම දැන් අපි රවුම් කරන්න යන අවස්ථාවක් තියෙනවා නම් ඒක රවුම් කරන්න යන ගානක් 3000ට අඩු ගානක් තියෙනවා කියපුවා 200ක් විතර. එතකොට අර විදිහට ගහන්න යන්න එපා. මේ විදිහට මේ දෙපැත්තට දාලා අල්ලගන්න. ඒක තමයි සාර්ථකම ක්‍රමය. එකත් පොඩි ගානක් දාලා කරලා 3-4කින් අල්ලගන්න ට්‍රයි එකක් දෙන්න. අර එකවරම නමුත් එම ලොස් වෙන පස්සේ ඒක අල්ලන්න අපි ලොකු ගානක් දානවා නැත්තම්. එහෙම කරන්න දු පොඩි ගානක් දාලා කරලා මේ විදිහට අල්ලගන්න. එතකොට ඒක සාර්ථක අනිත් වැඩේදී. අන්න හරි. ඒ ගෙවින් එකක් ආවා.
මන් ටයර් එකට විතරයි දාන්නේ බලමු. රසු අරගත්තේ නම් ටයර්ගෙනගේ යටම වදී කියලා. හරි එතන වින්නකාව පොඩි ගාන. තුරු ටික මේ විදියට මෙහෙම දාගෙන කිසියසේ දාන්නේ. මේක ගැටිය තියෙන කැපිටල් එක නෝ ගැටිය 10 10 දැම්මොත් එම ගෙලින්ම 1000ක වින්නයක් එනවා. ඒ විදියට ඔය ගැටිය කැපිටල් එකට 90 ගැටිය හදා ගන්න. සීරෝ එකට වැදුනේ. ඒක මං අර සීරෝ ගේම් එක දාලා තිබුණ නම් ඉස්සල්ලා දාලා තිබ්බ විදියට ඒක වින්න එක්කනවා. අපි බලමු ආයේ මේ විදියට දාලා මේසරේ දානවා ටයකටයි යටම තියෙන දෙකට දාගන්නවා. හැමලේම එකම දාගෙන යන්නත් හොඳනේ, පොඩ්ඩක් වෙනස් කරන්න ඕන. ඒ කියන්නේ මේකේ වදින සිස්ටම් එක බලලා කරලා ඊට පස්සේ වදින්න. දැන් අපිට අනුමාන කරලා තමයි ගාන තියෙන 50-50 තියෙන්නේ. එතකොට එකින් එක අර ඉස්සල්ලාම වැඩිච්චව තියෙනවා නම් අනිත් වගේ අනිවාර්යෙන් වදින්න නිසා එතන පොඩ්ඩක් මෙයා කරලා ගන්න ඕන. අන්න එතනින් 720ක් ආවා මට. මේ විදිහට දාලා ඒකේ අඩුපාඩුව මම පොඩ්ඩක් හදා ගන්නවා. එතනින් සීයක වින්නයක් ආවා. හැම වෙලෙම කියනවාගේ මම මේ ක්‍රමයට ගහන්නේ පොඩි බැලන්ස් එකක් තියාගෙන, ඒ කියන්නේ රුපියල් 2000ක් වගේ ප්‍රමාණයක් තියාගෙන මේකෙන් කොහොමද දවසකට රුපියල් 2000ක් ගන්න කියන එක තමයි සාමාන්‍යයෙන් මම මේ කියලා දෙන්නේ. එතකොට ඔයාට සල්ලි තියෙන කෙනෙක් නම්, ඔයා මේ ගේම් නිතරම ප්ලේ කරන කෙනෙක් නම්, ඔයාගේ කැපිටල් එක මීට වැඩිය වැඩි නම් ඔයා දාන ගාන වැඩිපුර දා ගන්න. ඒ වගේම තමයි කෙනෙකුට ලොස් නොවී ගහනවා නම් මේ ක්‍රමයට ගහන්න පුළුවන්. මොකද අනිවාර්යයෙන්ම මේකෙන් මේ ක්‍රම දෙක තියෙන එකෙන් මං මේ කියලා දෙන ක්‍රමයට මේ විදියට ගැහුවොත් එහෙම අනිවාර්යෙන් වින් කරනවාම තමයි. ඒක නිසා මේ ක්‍රමේ අත්හදා බලන්න කට්ටිය සාමාන්‍යයෙන් අපිට මැද පෙළියේ සමහර අවස්ථාවලදී විතරයි සෙට් වෙන්නේ, එක දිගටම 3-4ක් වදින වෙලාවල්. නැත්නම් ඔක තියෙන ඒවා ටික එහෙට මෙහෙට මේ පෙළි තුනට මං ටාගට් කරන්නේ. එතකොට ඒ පෙළි තුනින් දෙපැත්තේ පෙළි දෙකකට වදින ප්‍රවණතාවය වැඩි. ඒක නිසා අනිවාර්යෙන් අපිට වින් එකක් ගන්න තියෙන ප්‍රවණතාවය 100-70ක් වගේ ප්‍රමාණයක් අපිට තියෙනවා විනින් රේට් එක. මේක ආපහු දාගමු අපි. මේ දෙකට දාගමු ටයස් එකටයි උඩින් දෙන වොයිසින් කෙනකට. ඒ දෙකට දාගමු අපි බලමු. ඒක මම මේ විදිහට මේ තියෙන නම්බර්ස් වලට පොඩ්ඩක් ආය දාගන්න ට්‍රයි එකක් දෙනවා. මොකද ඒකේ තියෙන නම්බර්ස් වල එතනින් සිලෙක්ට් කරගෙන ඒ ටිකට තියෙන එක අපිට මෙහෙම නම්බර්ස් වලින් සිලෙක්ට් කරගන්න ඕන. නම්බර්ස් වලින් වෙනම දාන්න පුළුවන්. මොකද අරකේ වදින් නම්බර්ස් දෙකකට අහුවෙන්න වදින්නේ. ඒක නිසා අපිට මේ තනි නම්බර්ස් වල මේකේ තියෙන ඒවා ටික දාගන්න පුළුවන්. මේ විදිහට මෙතෙන් ආවට පස්සේ මෙතනින් ආය බෙත් කරලා හරි එතන ආව 360ක් ආවා. මේ විදිහට පොඩ පොඩ හරි අපි එකතු කරගත්තා නම් අපිට ලොකු ගාණක් එකතු කරගන්න පුළුවන් දවසකට.
මම මේ වීඩියෝ එක ටික වැඩි වෙන නිසා මම අවසානයේ මම මගේ ටාගට් එක තියෙන දැන් මම දාපු ගාන වගේ දෙගුණයක් හොයාගන්න එක. මම මෙතනින් යාට වීඩියෝ එක පොඩ්ඩක් කට් කරලා අවසාන ටිකට මේ වීඩියෝ එක අරන් යනවා. අවසාන ටික විතර පෙන්නන්නම් මම ඔයගොල්ලන්ට මම විඩ්‍රෝ කරන විදියයි ඒ ටිකත් එක්ක පෙන්නන්නම් කොහොමද විඩ්‍රෝ එකක් දාගන්නේ කෑෂ් ඒජන්ට් කෙනෙක් කරා කියන එක. ඒතරතුරු ටික මම දැන් මෙතනින් පස්සේ යනවා. හරි, මේ විදිහට දැන් මම 2000 අතසි ගානකට කිට්ටු ඉන්නවා. ඊට පස්සේ මේ ටික හිමීට මම මේ විදිහට දාගන්නවා. ඊළඟට රුපියල් 4000ක් කරන එක තමයි දැන් මගේ ටාගට් එක වෙලා තියෙන්නේ. මේ විදිහට පොඩි පොඩි ගණන් වලින් දාලා තමයි මේ ටික හිමිට මම ඊට කරගන්න. මොකද ගොඩාක් අවස්ථාවලදී අපි ලොස් වෙන තැන තමයි මෙන්න මේ රවුම් කරන්න යන එක. මේකද මම මේකේ දැන් උඩ කොටුවටයි යට කොටුවටයි කියන මේ දෙකටම දාගන්නම්. මැද කොටුව විතරක් අතහැරලා එකත් එක ක්‍රමයක් මේක වින් කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේක තව එකක්. හරි, එතන මුත් යට කොටුවට දෙන නිසා ඒකේ චාන්ස් එකක් ආවා අපිට. මට අවශ්‍ය ගාන ඇවිල්ලා තියෙන්නේ දැන්. ඊට පස්සේ මේ වැඩිපුර තියෙන එක තමයි මේ විදිහට දාගන්න බලන්න. තව ටාගට් එකකට යන්න. හරි, එතන 360ක් ආවා. දැන් මම මේක විඩ්‍රෝ කරලා ඉන්නම්. දැන් මොකද මට එකට එකක් ඇවිල්ලා තියෙන්නේ මෙතන. මේ කියන්නේ විඩ්‍රෝ කියන එකට ගිහිල්ලා ඉවරලා සෙටින්ග්ස් වලට ගිහිල්ලා විඩ්‍රෝ කියන එකට ගිහින් මේ විදිහට මම කෑස් ඒජන්ට් එකට යනවා. කෑස් ඒජන්ට් එක තියෙනවා මේ විදිහට බණ්ඩාර වෙල කියන එක. ඒතකොට මෙතන මුලින්ම මුදල දාගන්නවා. ඊට පස්සේ මෙතන සිටි එක බණ්ඩාර වෙල තෝරනවා. බණ්ඩාර වෙල තෝරලා මෙතන මදුනිට් කියලා තියෙනවා. මේ කරා තමයි මම විඩ්‍රෝ කරන්න. ඔය කට්ටිය කැමති නම් මේක මගේ කෑස් ඒජන්ට් එක මේකෙන් විඩ්‍රෝ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය කට්ටියට කැමති එකකින් විඩ්‍රෝ කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මුදලක් විඩ්‍රෝ කරන්න කලින් ඒ ඉන්න අදාළ කෑෂ් ඒජන්ට් මැසේජ් එකක් දාලා බලලා ඉන්න ඔය කට්ටියට විඩ්‍රෝවල් එකක් දාගන්න පුළුවන්ද කියන එක අහලා ඉවරලා ඊට පස්සේ තමයි කට්ටිය විඩ්‍රෝවල් එක දාන්න ඕනෙන්නේ. මොකද නැත්නම් මේ කෑෂ් ඒජන්ට් අර විඩ්‍රෝවල් එකක් දැම්මහම ගෑස් ඒජන්ට් දන්නේ නැතිව ඉන්න පුළුවන් විඩ්‍රෝවල් එකක් දාලා තියෙනවා කියන එක. ඒක නිසා මේ විදිහට අනිවාර්යෙන්ම කට්ටි මේ විදිහට දාගන්න. එහෙනම් සීල් දෙනාටම ජයග්‍රහී දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සීල් දෙනාන මේ ක්‍රම ටිකක් අදබල්ලා මේ විදිහට ඔය කට්ටියගේ දවසේ ගාන ඔය කට්ටිය ජොබ් එකක් කරන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් දවසට මේ විදිහට පොඩි ගානක් අරගෙන ඔය කට්ටියගේ ජීවිතය සතුටින් ගෙවන්න. එහෙනම් ජයවාසීල් දෙනාටම.